මොකද අපිට ඕනේ වැඩ කරන නායකයෙක්. අපිට කයිය නායකල එපා. අපිට බොරු නායකල එපා. අපිට පච ගහන උන් එපා. අපිට මිනි මරන උන් එපා. අපිට ඕනේ මේ රටේ පොඩි මිනිසුන්ට පුංචි මිනිසුන්ට වැඩ කරන්න පුළුවන් රට හදන නායකයෙක් අවශ්‍ය වෙලා තියෙන යුගයක්. ඒ නිසා අපිට සජිත් ප්‍රේමදාස මැතිතුමාව ජයග්‍රහණය කිරීම මුළු රටටම වැදගත් වෙලා තියෙනවා. දැන් අපි දන්නවා ඒ කයිය නායකගේ කණ්ඩායමේ කට්ටිය වියරු වැටිලා තියෙන්නේ. අද මාලිමාවට කඩේ යන සමහරුන්ට 22 වෙනිදා මොකද වෙන්නේ කියලා තේරෙන්නේ නැහැ. ඒගොල්ලන්ගේ එක්කෙනෙක් විශ්‍රාමික හමුදා සැබලෙක් කියලා ඉන්දික මහින්ද කරුණාරත්න කියලා මිනිහා තර්ජනය කරනවා ඔය ටෙලිෆෝන් කාර්යෝයි ඔය අනිත් ලකුණු ටික කියලා උඹලට අපි ගහනවයි කියලා. අපි බැලුවා මේ අපිට තර්ජනය කරන මේකා කවුද කියලා. බලනකොට මූල්‍ය වංචාවලට වැරදිකාරය වෙලා හමුදාවෙන් අයින් කරපු එකෙක් තමයි මේ අපිට තර්ජනය කරන්න අපිට තග දාන්නේ. අපි මේ ශ්‍රී ලංකා පොලිසියට කියනවා දැනටමත් පැමිණිලි කිහිපයක් අපේ හාමුදුරනේ දාලා තියෙනවා. වහාම ඒ තර්ජනය කරපු ඒ මිනිමරු ව්‍යාපාරයේ හමුදා සෙබලයයි කියා ගන්න පුද්ගලයාව අත්අඩංගුවට ගන්න ඕන. මොකද මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්. මේක මිනිස්සු මරන්න පුළුවන් රටක් නෙමෙයි. මිනිස්සුන්ට ගහන්න පුළුවන් රටක් නෙමෙයි. ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රූරත්වය අපි දන්නවා. හැබැයි සැප්තැම්බර් 20 වෙනිදාට ඒ ක්‍රූරත්වයට ඉඩ හම්බෙන්නේ නැහැ. ඉඩ ලැබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය රජ කරවන සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ පාලනයකටයි කියන එක මතක් කරන්න කැමතියි. ඒ නිසා ඔය කුහක දේශපාලන ව්‍යාපාරයේ තව දවස් කිහිපෙන් හුලම් බහිනවා. අපි දන්නවා ඒගොල්ලන්ගේ තියෙන කුහකත්වය. ඒගොල්ලන්ට තියෙන සමාජ වෛරයක්. සමාජ වෛරයක් ඒගොල්ලන්ගේ තියෙන්නේ. ඔබතුමාලගේ ගමේ ඉන්න ජේවිපී කාර්යය ගැන පොඩ්ඩක් කල්පනා කරලා බලන්නකෝ. මිනිහා අඩුම ගානේ අල්ලපු ගෙදර මිනිස්සයාට පෙස්සන් 10ක්වත් ගහලා තියෙනවා. කාර් එකක් ගත්තොත් ඊර්ෂ්‍යා කරනවා. මෝටර් සයිකලයක් ගත්තොත් වෛර කරනවා. වැඩි යෝනේ නැහැ. තමන්ගේ සහෝදරයා දිනු වෙනවා නම් ඒ සහෝදරයාගේ දිනුවටත් ඊර්ෂ්‍යා කරන, කුහකකම් කරන, වෛර කරන නායකයෝ පිරිසක් තමයි ඔය ජනතා පිටුරනේ ගමේ නායකයෝ ටික. ඒතරක් නෙවෙයි. දැන් අපි ඉන්නේ මේ දලසා වහන්සේ වැඩ සිටින අපේ බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ දලදා වහන්සේ පේන මානේ. මුංගේ ඉන්නවර එක නායකෙක්. ඔය මාතර පැත්තේ මට නම් එකගේ නමවත් මතක නැහැ. මූණ නම් මතකයි, මහා මුස්පේන්තු මූණක් තියෙන එකෙක්. ඒක කියනවා අපේ හාමුදුරනේ හොඳ වෙලාවල බුදුරජාණන් වහන්සේ බෝධියකට පිට දුන්නේ. පොල් ගහකට කොස් ගහකට පිට දුන්න නම් කොස් කන්න හම්බෙන්නේ නැහැලු, පොල් ගහන් පොල් කන්න හම්බෙන්නේ නැහැලු. බලන්න අපේ හාමුදුරනේ මෙන්න මේ වගේ අවජාතකයෝ තමයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන ව්‍යාපාරේ ඉන්නේ. අවජාතකයෝ ඉන්නේ. ඒ නිසා තමයි මේ විදිහට ඒ අපේ බෞද්ධයින්ට, අපේ ස්වාමින් වහන්සේලාට, උතුම් බුද්ධ ධර්මයට, බුදුරජාණන් වහන්සේට පවා අපහාස කරන්න ඔවුන් කටයුතු කරමින් ඉන්නේ. අපේ නිරංජන් විජේරත්න, අපේ දියවඩන නිලමේතුමා දන්නව ඒගොල්ලන්ගේ පැටිකිරිය. උතුම් දළදා වහන්සේටත් තර්ජනය කරලා විනාශ කරන්න, මංකොල්ල කන්න හදපු පිරිසක් තමයි ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ. ඒ නිසා අපි මේ මහනුවර දිස්ත්‍රික්කයේ වීරෝදාර ජනතාවගෙන් අහනවා, ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුවක් හදන්න ඕගොල්ලෝ ඉඩ දෙනවද? ඉඩ දෙන්නේ නැහැ. මේ රටේ ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුවක් හදන්න ද ඕනලා තියෙන කාටද දන්නවද? අද ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුවක් හදන්න ඕනලා තියෙන වෙන කාටවත් නෙවෙයි. වර්තමාන ජනාධිපති කවුද? රනිල් වික්‍රමසිංහට.
Life Traveler Channel.